වැඩසටහන ආරම්භයේදීම ඔන්න අපි විශේෂ ස්ථානයකට ආවා දෙරි නිතස්ථා පුංචි හපරුන්ගේ දක්ෂතා ඉදිරිපත් කරන්න කලින් සජිනී මේ අපි ආපු ස්ථානය ගැන කියනවනේ අපි රත්නපුර ප්‍රදේශය තමයි මේ තරම් කටයුතු පවත්වන්නේ ඉතින් රත්නපුර කිව්වහම ඔබට මතක් කරන්නට ඕනේ මැණික් කියන්නේ අනිවාර්යයෙන්ම රත්නපුරේටම ජනප්‍රිය දෙයක් විශේෂිත දෙයක්. ඉතින් ඒක නිසාවෙන් මැණික් පතලක් ළඟට තමයි අපි මේ ඇවිල්ලා ඉන්නේ. මම හිතන්නේ සචිනිය ලංකාවේ විතරක් නෙමෙයි මුළු ලෝකෙම බොහොම ජනප්‍රිය ඉතාම ඉහළ මිලක් හිමිවන මැණික් මිනිකට හම්බු වෙන්නේ මේ විශේෂයෙන් මේ රත්නපුර ප්‍රදේශයෙන්. ඉතින් මේ පතල් කැණීමේ කටයුත්තක් සිදුවන ස්ථානයක් අපි දැක බලා ගන්නවා. මේ පතල මේ අපි දැන් මේ නරඹු පතල අඩි 60ක් පමණ ගැඹුරට තියෙනවා. ඒ වගේම මේ දෝනාව ඊටත් වඩා ප්‍රමාණයක් මේ පොළොව යටින් ගමන් කරනවා. ඉතින් මේ ආකාරයට තමයි මේ කටයුතු සියල්ලක්ම සිදුවෙන්නේ. ඉතින් ඒ අත්දැකීම ඔබත් එක්ක බෙදා ගන්නවා වගේම මාදව රත්නපුරයේ මේ විදිහ මැණික් විතරක් නෙමෙයි පුංචි පුංචි දක්ෂ තරු බිහි කරන්නට අපි සූදානම් ඒගොල්ලොත් මැණික් වගේ නිසාවෙන්. ඉතින් ඒ මැණික්කට තෝරන තරගයේ අද දවසේදී නර්තන අංශයෙන් පැවැත්වෙනවා. මේ සූදානම මේ පුංචි හපුරුන්ගේ දක්ෂතාව දැක බලා ගන්න. මේ ජනලි ක්‍රිස්තා සීසන් 5. ශ්‍රී ලාංකික ළමා නර්තන අභිෂේකයේ සුපිරි කලෙලි දැක්ම දෙරණ ලිටල් ස්ටාර් සීසන් 5 අද දවසේදී සබරගමු පළාතේ පුංචි නර්තන ශිල්පීන්ගේ විකසිත වන සුපිරි හැකියාවන් ඔබට අත්විඳිය හැකි. ශ්‍රී ලාංකික ළමා නර්තනයේ සුන්දරතම අත්දැකීම වන දෙරණ ලිටල් ස්ටාර් නිර්මාණශීලී නර්තනයේ නම ඉසව සොයා යමින් ජාත්‍යන්තර ආකෘතියක් හඳුන්වා දෙමින් ශ්‍රී ලංකාවේ දසත පැතිරී සිටින ප්‍රතිභාන්විත නිර්මාණශීලී ළමා දක්ෂතාවන්ගේ එකම වේදිකාවක් වූ ටෙලි කරලිය දෙරණ ලිටල් ස්ටාර්. නම කියන්නකෝ රොෂානි තෙන්නකෝන් රොෂානි තෙන්නකෝන් තෙන්නකෝන් රොෂානි මේ අපිත් එක තරහද නෑ ඈ නෑ එනයිති හිනාවත් උන්නේ නෑනේ ඈ ආවෙලාවේ දම්ම කරගෙනමයි හිටියේ ඈ මම බැලුවා හිනාවෙලා මාත් එක්ක හිනාවේද කියලා උන්ට හිනා වුනේ නෑ තරහ නෑ නේද තරහ නෑ නේ හොඳයි කොහෙද දුව ආවේ අවිසාවේ නින්දලා විලංගනේ තෝර ගන්න ඕනිද ඈ නටන්න ආසද ඔව් මේකයි පුතේ දැන් ඔයාව මම හිතුවා තෝර ගන්නම් කියලා හැබැයි ඉතින් ඔය මූණ හිනාව නැත්තම් ඉස්සරහට යන්න හම්බ වෙන්නේ නැහැ වල් ලස්සන හිනාවක් තියෙනවානේ ඒක හංගගෙන ඉන්න එපා හොඳට හිනාවෙලා නටන්න ඕනි ලස්සනට හොඳට නටන්න පුළුවන් නැටුමක් හදාගෙන එන්න ඕනි ඊළඟ වටේ එනකොට හරි එන්න බලන්න තරගයට සහභාගී වෙන හැම පුංචි තරුවකගේම බලාපොරොත්තු වෙන්නේ ජයග්‍රහණය කරන එක. ඒ වගේම ලොකු බලාපොරොත්තුවක් තමයි ආදරණීය දෙමාපියන්ගේ හිතුලක් තියෙන්නේ. ටීවී දෙන නරඹන ඔබේ හිතුලක් තියෙන්නේ ඒ බලාපොරොත්තුම බව අපි දන්නවා. ඉතින් දැන් තරගයට සහභාගී වෙන පුංචි තරුවකගේ තාත්තා කෙනෙක් එක තමයි මේ කතා කරන්නේ. සූදානම් වෙන්නේ. දිනේකේ නම රොෂාන්ති තෙන්නකෝන්. දැන් රොෂාන්ති දැන් මේ නැති තරඟ කරමින් ඉතියි. දැන් මොන වගේ ප්‍රතිඵලයක් අත් වේවිද? ඒක කියන්න බෑ. යාගේ වාසනාවත් එක්ක වෙන්න පුළුවන්. වාසනාව පමණද සීමා වෙන්නේ? දක්ෂතාවය අවශ්‍ය වන්නේ නැද්ද? වාසනාව සහ දක්ෂතාව දෙකම. ඒ දෙකම තියෙනවා කියලා හිතනවා දිනේට. සමහර විට අපි බලමුද එහෙමනම්. ශාන්ති ජයග්‍රහණය කරන්න අවස්ථාව උදා වුණා නේද? සතුටුයිද? ඔව්.
අපේ දැන් ඔයාට ලොකු අභියෝගයක් පැවරෙනවානේ ඒ තමයි දෙවෙනි තරඟ වටේට මේ නර්තන ඉදිරිපත් කරාටත් වඩා හොඳින් තමන්ගේ නර්තන අංග ඉදිරිපත් කරන එක කොහොමද පුරුදු වෙන්නේ හොඳට පුරුදු වෙනවද හා හොඳට පුරුදු වෙනව නේද දැන් මේ තරඟාවලිය තුල ඉදිරියට ගමන් කරන්න නම් අනිවාර්යයෙන්ම දෙමාපියන්ගෙන් හොඳ සහයෝගයක් ලැබිය යුතුයි සහයෝගය මොන වගේද අනිවාර්යෙන් දෙන්න පුළුවන් සහයෝගය උපරිම වශයෙන් දෙනවා සහ මෙයාගේ තමයි මේ ටීචර් ඩාන්සින් ටීචර් කුෂාණී කියලා ඒ නංගි තමයි කිව්වේ මෙයා දිලිමත් කරේ අපි දන්නේ නැහැ මෙයාගේ තියෙන හැකියාව තියෙනවා කියලා ඉතින් පුළුවන් තරම් ඒ මේ දෙන්න පුළුවන් සහයෝගය උපරිම විදිහට දෙනවා छोटी दू आगे नाम देवमिनी देवमिनी कोहिंदर दावे हैटन निंदरा होता है देवमिनी स्कूल यानी कोहिंद मोंटेसोरी हाँ ताम मोंटेसोरी है नहीं दे मोंटेसोरी ये नेटु में नेटु है दे मंदिर है बलन ने होता है तेरे को ये दिगो कोंडे अति नो यार नहीं आगे दे दिगा ही नहीं तेरे कोंडे ना नेटु नेटु वाली है නේ කොණ්ඩ වැට වැඩි ගොඩක් නැටුවා හා හොඳයි නේ ලස්සනයි ඉතින් පුතේ හැබැයි ඔයාව ඉදිරි වටේට ගෙනියන්න ටිකක් අමාරුයි ඉතින් පුහුණු වෙලා මදි නේ ඈ පොඩි දවසක්ද පුහුණුනේ ප්‍රැක්ටිස් කරේ නැහැ වැඩි නේ කතා කරන්නකෝ ලැජ්ජයිද නෑ නේ හොඳයි ඒක නිසා අපි ලැබෙන අවුරුද්ද තමයි ආයේ හම්බ වෙන්න වෙන්නේ ඈ एक पंथीट गया मुहदेट नैट मा कुना इन हाँ गिर लिटिल स्टार तारंगेट सहभागी हु आकर्षणीय तारकाव्यक रोनाली ब्यांसा මේ පුංචි දඟකාරියට තවම වයස අවුරුදු 5යි. නමුත් නර්තනයේට ඇයට තිබෙන නිසඟ ප්‍රතිභාවක්. අම්මගේ තාත්තගේ එකම සුරතලිය නිසා දු අහිංසක කමත් සමග එකතු වූ දඟකාරකම ඇය තුළින් දිස්සුණා. රොනාලිගේ සුරතල් සීමාවන් සමග ඇය තරඟයට මුහුණ දෙන්න සූදානම්. භරතනාට්‍යම් ස්ටයිල් එකට තමයි මේ නැටුම සකස් කරගෙන තියෙන්නේ ටීචර් මම දන්නවද පුතා කියන්න ඉන්දිය නැටුම් ඉගෙන ගන්නවද දුව හොඳට කතා කරන්න ඕනි ඈ කිවිලි පන්ති දී ස්කෝලේ ග්‍රේඩ් 1 හොඳයි ග්‍රේඩ් 1 දුවේ කිටින් අසීරු නැටුමක් කළේ අමාරුවෙන් උනත් නමුත් පද පෑගුණ සමහරක් තැන්වල පොඩ පොඩ තාල ගියා ඉතින් පුතා චූටි නේ නේද ඈ හොඳට නැටුවා තව හොඳට නැමිලා ලස්සනට බලන්නේ සමහර තැන් වල අයි මූමන්ට්ස් එහෙම ලස්සනට ගත්තා. ඒ වුණාට තව මදි වුණා ඒ තැන් තව ලස්සන කරගෙන ඊළඟ වතාවට එනකොට එන්න ඕනි අපි තෝරගන්න පුතාව ඉදිරි වටේට එන්න.
ප්‍රසස්තයි. ඇයි ඊළඟ වටේට සුදුසුකම් ලැබුවේ දක්ෂතාවෙත් වාසනාවෙත් එකතුවක් ඇයිගෙන් විශ්සුණු නිසා. දරණ අපි මොහොත් පුංචි සුරතලියට අසිරිමත් නර්තන අනාගතයකට සුබ පතනවා. रंगन रंगूं गायन गयूं सतुट सदा दे दो कला देती दा रंगन विलासी ओ रंगन रंगूं गायन गयूं सतुट सदा दे दो कला देती दा रंगन विलासी ओ रंगन रंगूं යන්න දුවගේ නම චේලකා පිසානේ චෛල පලංග සිංහ චේලකා අහලා නැති නමක් චේලකා නේද හොඳයි ලස්සනට නැටුවා කොහෙන්ද ආවි හම්බන්තොට ඉඳා කොමුණු මේ පුතා ලස්සනට නැටුවා මේ නැටුම නිර්මාණය හොඳයි අඳුබත් ලස්සනයි දුවත් ලස්සනයි නැටුමට හොඳට ජීවයක් තිබුණා හොඳට මං හිතනවා දුවට ඉදිරියට යන්න පුළුවන් හොඳ ලස්සනට මහන්සි වෙලා තව පුරුදු පුහුණු වුණොත් නැටුම් වලට තව ලස්සන ස්ටෙප්ස් දාලා හදාගත්තොත් දුවට ඉදිරියට ඉදිරියට යන්න පුළුවන් කියලා මට හිතෙනවා. ඒක නිසා ලස්සනට පුරුදු වෙන්න. එන්න. පොන්චි චේලකා දැන් තරඟයට සහභාගී වුණා. අපි අහලා බලමු තාත්තා ඉන්නවා මාත් එක්ක ජයග්‍රහණය කරලාද? මම හිතන්නේ ජයග්‍රහණය කරයි කියලා මම හිතන හොඟක් කාලවර මොකද එයා ඉස්කෝලේ තරඟ ඒ කියන්නේ තනියම ඩාන්ස් කරන ඒවට ඒකල තරඟ වගේ දේවල් වලට ඉස්කෝලේ බොම කැපිපෙන චරිතයක් ඉස්කෝලේදී මොකද එයා ඒ පැත්තේ හම්බන්තොට වගේ නගරය තුල ටිකක් හොඟක් අය දන්නවා පාසලේ ළමයිත් දන්නවා මොකද හැම කොන්සර්ට් එකකටම වගේ ඩාන්ස් කරනවා ඇත්තටම මොකද එයාට ගොඩක් උදව් වෙන එයාගේ අම්මා හොඳයි ඒ වගේ කෙනෙක් අපි බලමු ජයග්‍රහණය කරලා ඇද්ද කියලා චේලකා එන්න බලන්න හොඳයි ජයග්‍රහණය කරලා තියෙන අද දවසේදී සතුටේද? ආ මොනවද කිව්වේ විරිෂ්මන්ලේ? කිව්වා ඇඳුමත් ලස්සනයි කිව්වා. මේ තව ඉස්සරහට එන්න පුළුවන් කිව්වා. හොඳයි ඉදිරියටම යන්න අම්ම කොහොමද උදව් කරන්නේ? මමත් උගන්නන විෂයක් නැතුම් විෂය. ඉතින් මං හිතනවා දුවේ ළමයි ඒ පුහුණු වීම වල යෙදෙනකොට උනන්දු වෙන බලන් ඉන්නවා ඒ වගේ මෙයා ආසයි ඒ නිසා එයා ඒක දිගටම කරයි කියලා හිතෙනවා රන් පුකුනේ දියනෝ ගිනෙන්නේ රන් පුකුනේ දියනෝ ගිනෙන්නේ රන් පුකුනේ නම කියන්න හිමා ශසින්දි කලන් ආ ලස්සන නමක් නේද තියෙන කවුද නම දැම්මේ අම්මින් අම්මා අම්මා වෙන්න ඇති නේද ආ ඇඳුමත් මහල දුන්නේ අම්මද ආ පුතා රෙදි ඇන්ටි රෙදි ඇන්ටි ආ ලස්සන ඇඳුම රෙදි ඇන්ටි මහල දීලා තියන්නේ දූට ඒක තමයි දැන් පුතා නටන්න කැමතිද ආ ඈ ගොඩක් ආසයි නේද ආ දැන් මෙහෙමයි පුතේ දැන් මේ තරණයට පුතා ඉදිරිපත් කර නැටුම ප්‍රමාණවත් මන්දී හොඳේ දැන් පුතාට ගොඩාක් වයස තියෙනවනේ තව ඈ ඊළඟ වටේදී අපි හම්බෙමුද ඈ හොඳ නැටුමක් පුරුදු වෙලා තියාගන්න ම් ඊළඟ අවුරුද්දේදී වටේදී නෙමෙයි හොඳ ඊළඟ අවුරුද්දේ ලිටිස්ටා සීසන් 6 එකේදී අපි හම්බෙමු හොඳේ